गिमी इधर सड़ा वाड़ी मेला बाकी तन्नी ट्रैवल करना वाला मेरे तमाई एक्सपीरियंस है क्या अभी वही है बैंक बैठे दसरा वेला उन्नदे वही गमन अपने वेस्ट बाधा वेलादी हार्डवेर इटकोल का इटकोल अरगेना इटकोल बैक दागन तमें अभी इतने ताम रत्नपुर वाहिना फस्ट एलियट बेहला वही असर लाइन बल वील बल हमारे इटकोल दागे अन्न वील बल अभी वही आरक्षा हदन्नी बांड्या चतुरंग हदन्नी ගොඩක් දුර ඇවිල්ලා අපි බෙලිහුල්ලට ලොක් කරලා මාරම ලස්සනයි මට පිටාව උදේ වැස්සටත් අපි ආවුණා ඒකත් හරි අපූර්වවත් දෙකීමක් කොහොමත් ඔහිය පාර කවුරුත් ට්‍රැවල් කරන්න කැමති පාරක් සමහර කට්ටිය කියනවා ඒකේ යන්න අමාරුයි බයික් වල තියෙන යන්න අමාරුම පාර යකාගේ පඩිවල තියෙන්නේ මේ පාරේ ඉතින් අපි ගිහිල්ලා බලමු අද අපේ ට්‍රැවල් එක ඔහියටයි අපි යන්නේ ඔන්න අපි දැන් ලංකාවේ උසම දියැල්ල බඹරකන්ද දියැල්ලට යන ගමන් ඉන්නේ අපි දේශීය සංචාරකයෝනේ එතකොට අපි රුපියල් 30ක ටිකට් එකක් ගන්න ඕනේ ෆොරින කෙනෙක් නම් 150ක ටිකට් එකක් ගන්න ඕනේ කොහොමත් උඩ අපි එන වාහනේ දාලා පයින් ඇවිදගෙන යන්න තියෙන්නේ දැන් වෙලාව 11:00යි නමුත් හරියට 6:00යි වගේ ගිහිල්ලා බලමු දියැල්ල මොන වගේද කියලා කොහොම හරි මේ ලංකාවේ උසම දියැල්ලට තමයි අපි යන්නේ බඹරකන්ද දියැල්ලට යන්න තියෙන පාර දැන් මෙතනට පේනවා බඹරකන්ද දැන් පේනවානේ අපි ඉන්නේ කොමාරි පඩි පෙළවල් නැගගෙන ඉන්න ඕනේ ටිකක් මහන්සි ගිහලා බලමු බඹරකන්ද ඔන්න අපි දැන් ලංකාවේ උසම දියැල්ලට ඇවිල්ලා තියෙන්නේ බඹරකන්ද දියැල්ල. මේ වෙලාවේ දැන් නම් මීදුම ටිකක් අඩුයි. සමහරවල් උඩ පේන්නේ නැහැ. වැස්ස නිසා වතුර ටිකක් තියෙනවා. කොහොමද ලංකාවේ උසම දියැල්ල ගාව තමයි දැන් අපි ඉන්නේ. ඔන්න දැන් අපි යකාගේ පඩිපෙළ නගින ගමන් ඉන්නේ බයිසිකලේ. පාර සවුත්තුයි නමුත් ගමනට වෙලා යනවා ඒකට ගමන හොඳයි හිමින් හිමින් දැන් යකාගේ පඩිපෙළේ කිලෝමීටර් 12ක් යන්න තියෙනවා කළු පහන ඉඳන් ඔහියට ඒ යන ගමන් තමයි මේ ඉන්නේ ගිහිලා බලමු මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ දැන් වෙලාව එකයි නමුත් උදේ පාන්දර ගතියක් තමයි තාමත් තියෙන්නේ ගිහිලා බලමු පඩිපෙළ මේ විදිහට තමයි නගින්න තියෙන්නේ පාදක මැත්තේ මේ ගමන යනවනම් බයිසිකලයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැත්නම් අපිට කාර් එකක වගේ ආවොත් එන්න බෑ මේ ගමන නැත්නම් 4 wheel වාහනයක් තියෙන්න ඕනේ බයික් එකක ආවොත් පරිස්සමට හිමීට එන්න පුළුවන් ඉතින් මේ වගේ තව තැන් තියෙනවා. ඒකනේ මේක යකාගේ පඩිපෙළ කියන්නේ. බලමු යකාගේ පඩිපෙළේ තව කොහොමද කියන්නේ. यका के पड़पेल तम मे अभी दयानी दिन गुड़क संहारलाटना मे यका के पड़वेल के अभी मेहम मेहम नगले अन्न पड़वेल के हेमने कलपहनीदला ओहियटे अन्न पारतम यका की पड़वेल के अभी मे पार अन्न अमारू निशात मे यका की पड़पेल कीलती अतम मे यके कोने याके होविल वाहन कोने हेमन बैचकलेदमा एन पुलवा इतनी देंगे अभी कोलमीदला बैचकले आवा अरे बैचकले यदि अमारू की वटे हम अभी अमारू अक्ने मुकंद मे परसरे देखा हम ये महानसी नीवेनवा इतनी ओगलत पुलवा नंग निवाडू दावसक एंड होंद निवाडू अगदकरा पुलवांग बलान देवल गोडक्ती नवा इनिसा इतनी अभी देंगे इसरहर गील बलमु पार इसरह ताव मीट वडा सौत्तु गील अभी आरांची गील बलमु नवगे पारदे गील यकागे पड़वेल नंगिन तमे अभी अन्ने वीडियो की वरनकम बल गमन तवतनकने इनमें अनेकरम मीदूम इतराई पल्य पेन्नीतना तरम मीदूम इति मेवागे लसन देवल बलंदन ओह्य पारे नोनी ओह्य पारे मेव बलंद पुड़वा कलुपहन तम पटंगा पार सौत्नाट ये गम महंसने मेवागे देवल दकी දැන් අපි ඔහියට යන ගමන් ඉන්නේ. දැන් මේ බයික් එකේ ආපු නිසා දැන් බයික් එකේ ක්ලච් එක පොඩක් කර වෙලා තියෙන්නේ. මොකද ඒ තරමට එන්න අමාරුයි. කන්ද උනාට ගල් උඩින් තමයි එන්න තියෙන්නේ. ඒක නිසා ස්කූටරේ පොඩක් අමාරුද මන්ද මේ ගමන. කොහොම හරි අපි යනවා. පොඩක් දැන් මේ බයික් එක පොඩක් රස්නේ අඩු වෙනකන් ඉඳලා ඉතුරු ටික කොහොම යනවා. සමහර තැන්වල බැහැගෙන ක්ලච් එක කර කරගෙන යන්නේ ඔහියට. ඔන්න දැන් අවස්සලා තියෙන ටිකක් वेला तुना मार्त हतरटी मीदुम यहाँ मेह पेन तरह मीदुम के दी महिता ट्रावल करना मेघतम एक्सपीरियंस अभी रिसोर्टे कदला एक बलना मे मेघ मेघ पोड़ी मेघ पोड़ी पोड़ी भयगति कुत्ती नाट मेघ तमय मत के अस्थित इतनी सार ट्रावल करना मेन मेघ इतनी मे वीडियो का बलाना बलला होगलो ඔහියට එන්න කලුපහන හරහා ඔන්න දැන් තමයි අපිට පොඩ්ඩක් මේ ජනවාස ටිකක් හම්බුනේ. දැන් එන පාර දිගටම මුකුත් නැහැ. දැන් තමයි මේ ලයිම් ගෙවල් ටිකක් තියෙනවා. මේ පැත්තේ මිනිස්සු කොහොම නගරයට යනවද මන් දැක හිතා ගන්න බෑ. දැන් මේ හරියන වාහන ටිකකුත් අපිට පේන්න තියෙනවා. හැබැයි මෙතනින් එහාට පාර ටිකක් හොඳයි කියලා කිව්වා. කොහොම හරි මේ කට්ට කාගෙන ඔහියට දැන් ළඟයි. ඊළඟ වරුම ඔහිය මොන වගේද කියලා ඔහිය තාම දැකලත් නැහැ. මේක තමයි ගමනේ. ඔන්න දැන් අපේ අමාරු සනීපයි. අපි ඔහියට ඇවිල්ලා ඉන්නේ. යකාගේ පඩිපෙළ නැගලා ඒක බැස්සේ නෑ. අපි ඊට පස්සේ ඔහියට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔහියට යන පාරෙම තමයි හෝටන් තැන්නට යන පාරකුත් තියෙනවා. දැන් අපි ඔහි ස්ටේෂන් එක ඔන්න මෙන්න තියලා ඉන්නේ. ඔහිය බෝඩ් එක කොඳු කකුල් ඔක්කොම රිදෙනවා. ගිහලා බලමු ස්ටේෂන් එකටත්. ඒ වගේම හෙට දවසෙත් අපි හිතන් ඉන්නවා හෝටන් තැන්න පැත්තේ යන්න. ගිහලා බලමු මුලින්ම ස්ටේෂන් එකට.